අපි දින 104කට ආසන්න කාලයක් ගේට් 0 හි නිරායුධ අරගලකරුවන් වශයෙන් අපි හිටියා. ඉඳලා අපි ඉල්ලීම් කළේ හැමදාමත් නිරායුධව සාමකාමී අරගලයක් කරමින්, එහෙම සාමකාමී අරගලයක් කරමින් ඉන්න මොහොතක කිසිම දැනුම් දෙමකින් තොරව, උසාවි නියෝගකින් තොරව අපිට එකපාර ඊයේ රාත්‍රියේ රෑක එකහමාර වෙනකොට අපිට මිලේච්ඡ ප්‍රහාරයක් මේ හමුදාව යයි කියාගත් හමුදා ඇඳුමින් සැරසුණු මැරයෝ විසින් අපිට එල්ල කළා. මේ මැරයෝ අපිට හොඳින්ම අපිට හඳුනගන්න පුළුවන් වුණා. ඔවුන් සාමාන්‍ය හමුදා වගේ සැරසී සිටියට ඔවුන්ගේ හැසිරීම, ඔවුන්ගේ භාෂණය, ඔවුන් භාවිත කළ ආයුධත් එක්ක ඔවුන් හමුදාව නොවන බවත්, ඔවුන් හමුදා වේශයෙන් සිටි ඔවුන් බීලහිටියේ ඔවුන් හමුදා වේශයෙන් සිටි රජයේ විසින්ම පෝෂණය කරන ලබන පාතාල කල්ලියක්. ඒක නීත්‍යානුකූල රාජ ත්‍රස්තවාදයක් බවට මට හොඳටම පැහැදිලිනවා. අපි ගේට් 0 ප්‍රදේශයට ඔවුන් එක්වරම ප්‍රහාර එල්ල කරමින් කිසිම හේතුවක් අපිට පවසන්නේ නැතුව අපිට ප්‍රහාර එල්ල කළා. අපි ඇහුවා ඇයි අපිට ගහන්නේ කියලා. එතකොට අපිට ඒකට හේතුවක් කිව්වේ නැහැ. ඊට පස්සේ මට මෙන්න මේ බැරිකේඩ් එක දාලා තියෙන ස්ථානයේ මම බිම වැටෙන වෙලාවේ මම ඇහුවා ඒගොල්ලන්ගේ ඇහුවා මම ඕගොල්ලෝ මෙන්න මේ අයගේ හමුදාව නේද කියලා. එතකොට ඔව් කියලා මට මාව බිම දාලා මගේ බෙල්ල පාගන මට පිටට අර කම්බි බ්‍රෂ් එක වගේ වයර් එක වගේ එකකින් මට මැර ප්‍රහාර එල්ල කරේ. මගේ පිටේ දැනුත් ඒක සම්බන්ධ තුවාල තියෙනවා. මට දැන් ඇවිදින්න අමාරු තත්ත්වයකින් ඉන්නේ මම. ඊට වගේ ඒ වගේම අපේ හමුදාවේ සහෝදරයෙක්, අපේ නීතිඥ බෝපගේ මහතා, ඒ වගේම තවත් පිරිසක් අපේ රැන්ඩි සහෝදරයා, ඒ වගේම ගොඩක් කට්ටිය අත්තරන් කොට ගත්තා. ඒ වගේම තමයි අපි වෙහෙස මහන්සියෙන් හම්බ කරගත්ත අපේ මුදල්, අපේ ඇඳුම්, අපේ අයිඩෙන්ටි කාඩ්, අපේ අවශ්‍ය සියලුම දේ ඔවුන් විසින් එක පෑ ගන්න සුළු පෑ ගන්නකින් අකුලාගෙන ගොස් තිබෙනවා. මෙවන් අසාධාරණ ලෙස රාජ්‍ය ත්‍රස්තවාදයක් මගින් සාමාන්‍ය නිරායුධ අහිංසක ජනතාවගේ හඬ මැඩ පවත්වන්නට ඔවුන් උත්සාහ කරනවා නම් අපි තරය ප්‍රකාශ කරනවා. ඒ හඬ අපි තව තවත් තීව්‍ර කරමින් ව්‍යවස්ථා විරෝධී ලෙස කටයුතු කරන පාලකයන්ට එරෙහිව ජනතාව විසින් ප්‍රතික්ෂේප කරපු ගෝඨාභය විසින් සූක්ෂමව ජනාධිපති තක්වා ගෙන ආපු එවන් නායකයෙකු එළවා දමනතුරු අපගේ සටන අපි නිරන්තරයෙන්ම කරගෙන යන බවට අපි එකහෙලා ප්‍රකාශ කරනවා. මේ සටන තවත් තීව්‍ර වෙනවා මිසක් මේ සටන මෙතන නවතින්නේ නැහැ. මේ සටන ඉදිරියටත් යනවා. මීට වඩා තීව්‍රව, මීට වඩා සූක්ෂම, මීට වඩා ක්‍රියාකාරීව මේ සටන ගිහිල්ලා මේ දූෂිත පාලකයාත් මේ රටෙන් ගිහිල්ලා සිස්ටම් චේන්ජ් එකක් කරලා මේ රට අපේ අනාගත දරු පරපුරට ජීවත් වෙන්න සුදුසු සුඛිත මුදිත රාජ්‍යයක් බවට පත්වන තාක් මේ සටන කරගෙන යන බවට අපි එකහෙලා ප්‍රකාශ කරනවා. අරගලයට ජය වේවා.